පසුගියය දිනවල ලෝකයම අවධානයට ලක් වූ බෝයිං හත් සියතිස් හතමැක්ස් යානාවල දෝෂය නිවැරදි කිරීමට බෝයිං සමාගම පියවරගෙනතිබෙනවා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බෝයිං සමාගම සඳහන් කළේ අර්බුදයට පත්වූ බෝයිං හත් සියතිස් හත මැක්ස්යානාා සඳහා නව බෘදුකාංග පද්ධතියක් ඇතුළත්කිරීමට පියවරගත් බවයි පුද්ගලයාන් එකසිය පනස් හතකට මරු කැඳවූ ඉදියෝපියයානු ගුවන් අනතුරළ සහ එකසිය අසු නම දෙනකු බිලිගාත් ලයන් එයා අනතුරට මුල් වූයේ මැක්ස් යානාාවල බෘදුකාංගේ බවටයි මේ වන විට හෙලිවෙමින් පවතින්නේ නම බෘදුකාංගේය හඳුන්වාදීම සමඟ බෝයිං හත්සිිය තිස් හත මැක්ස් යානා පිළිබඳ පවතින අනාරක්ෂිත හැඟීම පහාව යනු ඇති බවටද බෝයිං සමාගම විශ්වාසය පල කරනවා අනතුරට පත්වූ යානා දෙකම එකම බෘදුකාංගයක් භාවිතා කර ඇති අතර ඒවා අනතුරට ලක්වූ ආකාරද සමාන බව හඳුනා ගෙන තිබෙනවා මෙම ආරක්ෂිත පියවර සමඟ මැක්ஸ் යානාாවල නියමුකුටේ අනතුරු ඇඟවීම පදතියද නවීකරණය කරතිබෙනවා මැක්ස්යානාාවල කාර්ය මண்டලේ මෙහையும்ම් අත් පොතද යාවත්කාලීන කිරීමටයි බෝයිං සමාගම කටයුතු කර ඇත්තේ ලෝකයපුරා දැනට භාවිතාවට මැක්ස්යානා හාරසියකට ආසන්න සංඛ්‍යාවක නියමුවන්ට පරිගනක හා පුහුණුවක් ලබා දෙන බවද සමාගම නිවේදනය කලා මේ වන විටත් අමරිකාවේ හැර ලොවපුරා බෝයිඉං හත්සිියතිස් හත මැක්ස්යානාා භාවිතයෙන් ඉවත් කරති වෙනවා එසේ අමෙරිකාවේ පියාස්සර කරන මැක්ස් යානාාවලින් එක් යානයක් භාර්තු විසි හත්වනදා හදිසි ගොඩබෑමක නිරත වූ අතර ඒ යානේ එන්ජිමක හටගාත් හදිසි දෝෂයක් මතායි. මෙම ආරක්ෂිත පියවර ගැනීම සමග ඉතා ඉක්මනින්ම? බෝයිං හත්සි ඇතිස් හත මැක්සියානා ජලී පාසර කරවීමට හැකි වනු ඇතිබවටයි විශ්වාසය පළවන්නේ සියලු ආරක්ෂිත පියවරගෙන ඇතිබවින් මැක්සියානා පිළිබඳ මගීන් බියට පත්වීමේ අවශ්‍යතාවයක් නැතැයිද බෝයිංග සමාගම සඳහන් කලා අනතුරට ලක්වූ ලයන් එයා සහ ඉතිෝපයානු ගුවන්්යාානාාවල මගීන්ගේ ඥාතිීන් විසින් මේ වනවිටාත් බෝයිං සමාගමට එරෙහිව අමරිකාවේදී නඩු පවර තිබෙනවා ඒ එක් මගේකුට ඩොලර් මිලියන දෙකයි දශිම පහබැකින් වන්දිී ගෙවන ලෙස ඉල්ලමිෙනුයි එේම ඩෝර්වේ ගුවන් සයව විසින්ද බෝයින් සමාගමට නඩු පවරා ඇත්තේ මැක්සි යානාා දහ අටාක් භාවිතයෙන් ඉවත්කර තිබීම හේතුවෙන් ගුවන් සේවේට සිදුවන්න අලාභය අයකර ගැනීම සඳයි. තොරතුරු දැනුම සහ විස්මය සහිත වීඩියෝ දහසක් නර්මන්න ලංකා ඒ නි्यවස් සබස්ක්‍රයිබ් කරන්න නවති ම විඩියෝ සඳහා පහත සේනුවේ බොත්තම සක්‍රිය කරන්න.